අයිබවන් අපි අද සාකච්ඡා කරන්න යන්නේ අපොස උසස්පෙළ විෂය නිර්දේශයේ නමවන ඒකකය වන ඇල්කිල් හේලයිඩ කියන පාඩමයි. මේ ඒකකයේදී ඔයාලා ඇල්කිල් හේලයිඩවල බන්ධන ස්වභාවයක්, ඒ නිසා ඒවායේ ඇතිවන ලාක්ෂණික ප්‍රතික්‍රියා ගැනත් ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සහ හේලයිඩ පරීක්ෂාව ගැනත් අපි මෙහිදී සාකච්ඡා කරනවා. හොඳයි, එහෙනම් අපි අපේ පාඩම පටන් ගමු. හැලජන් අඩංගු කාබනික සංයෝග ප්‍රධාන වශයෙන් ඇල්කිල් හේලයිඩ, විනිල් හේලයිඩ සහ ඇරිල් හේලයිඩ විදිහට කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඇල්කිල් හේලයිඩයක් නම් එහි sp3 මුහුම් කාබන් පරමාණුවකට තමයි හැලජන් කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඇල්කිල් හේලයිඩ එහි හැලජන් කාණ්ඩය දරන කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව අනුව කොටස් තුනකට බෙදන්න පුළුවන්. හැලජන් කාණ්ඩය දරන කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ නම් ඒක ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක් විදිහටත්, හයිඩ්‍රජන් පරමාණු එකක් සම්බන්ධ නම් ඒක ද්විතීක ඇල්කිල් හේලයිඩයක් විදිහටත්, එක හයිඩ්‍රජන් පරමාණුවක්වත් නැත්නම් ඒක තෘතීක ඇල්කිල් හේලයිඩයක් විදිහටත් හඳුන්වනවා. ඇල්කිල් හේලයිඩයක කාබන් හයිඩ්‍රජන් බන්ධනය සැලකුවොත් හැලජන් පරමාණුව කාබන් පරමාණුවට වඩා විද්‍යුත් ඍණතාවයෙන් ඉහළයි. ඒ කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන වලාව හැලජන් පරමාණුව දෙසට ඇදෙනවා. එතකොට හැලජන් පරමාණුවේ ඉතා කුඩා ඍණ ආරෝපණයකුයි කාබන් පරමාණුවේ ඉතා කුඩා ධන ආරෝපණයකුයි ඇති වෙනවා. ඒක නිසා මේ බන්ධනය ද්‍රවීය ස්වභාවයක් ගන්නවා. ඇල්කිල් හේලයිඩවල ලාක්ෂණික ගුණ බොහොමයකට හේතු වෙන්නේ මේ ද්‍රවීය බන්ධනයයි. කොටින්ම කිව්වොත් ඇල්කිල් හේලයිඩවල ලාක්ෂණික නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට හේතු වෙන්නේ මේ ද්‍රවීය බන්ධනයයි. නමුත් මතක තියාගන්න, අනික් ද්‍රවීය සංයෝග වගේ නෙවෙයි ඇල්කිල් හේලයිඩයක ජලයේ ද්‍රාව්‍යතාව ඉතාම අඩුයි. ඊට එක් හේතුවක් තමයි ඒවා ජලය සමග හයිඩ්‍රජන් බන්ධනය නොසෑදීම. හරි, එහෙමනම් අපි ඊළඟට ඇල්කිල් හේලයිඩවල ලාක්ෂණික නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ගැන කතා කරමු. අපිට ඇල්කිල් හේලයිඩවල ප්‍රතික්‍රියා ප්‍රධාන වශයෙන් ආදේශ ප්‍රතික්‍රියා සහ ඉවත්වීමේ ප්‍රතික්‍රියා කියලා දෙකකට වෙන් කරන්න පුළුවන්. මේ අතරිනුත් වැඩියෙන්ම සිදුවෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. අපි නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සැලකුවොත් නියුක්ලියෝෆයිලයක් එයාගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල භාවිත කරලා කාබන් පරමාණුව සමග අලුත් බන්ධනයක් හදලා හේලයිඩ අයනය වෙනුවට ආදේශ වෙනවා. එතකොට ඉවත්වීමේ ප්‍රතික්‍රියාවලදී හේලයිඩ අයනයක් තව පරමාණුවක් හෝ අයනයක් සමග ඉවත් වෙලා යනවා. බලන්න, මේ ඉවත්වීමේ ප්‍රතික්‍රියාවේදී B ප්‍රතිකාරකය ඇල්කිල් හේලයිඩයකින් ප්‍රෝටෝනයක් ඉවත් කරලා භෂ්මයක් හැටියට ක්‍රියා කරලා තියෙනවා. මෙහි විශේෂ කාරණය තමයි නියුක්ලියෝෆයිලවලටත් භාෂ්මික ලක්ෂණ තියෙන එක. මොකද ඒවාට ඕනෑම H ධන අයනයක් සමග බන්ධන හදන්න පුළුවන් විදිහේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඒක නිසා ඇල්කිල් හේලයිඩේ සහ ප්‍රතික්‍රියාවේ තත්ත්ව අනුව නියුක්ලියෝෆයිල ආදේශ ප්‍රතික්‍රියා වගේම ඉවත්වීමේ ප්‍රතික්‍රියාවලටත් සහභාගී වෙනවා. අපි එහෙමනම් මේ තිරේ දැක්වෙන ඉවත්වීමේ ප්‍රතික්‍රියාව සලකමුකෝ. මෙහි කාබන් බ්‍රෝමීන් බන්ධනයේ ද්‍රවීය ස්වභාවය නිසා බ්‍රෝමීන් බැඳි කාබන්ට යාබද කාබන් පරමාණුවට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු ආම්ලික ලක්ෂණ පෙන්නුම් කරනවා. එතකොට හයිඩ්‍රොක්සිල් අයන ප්‍රබල භාෂ්මයක් ලෙස ක්‍රියා කරමින් එයාගේ එකසර යුගල භාවිත කරලා මේ හයිඩ්‍රජන් සමග බන්ධනයක් හදනවා. ඉතින් මේ හයිඩ්‍රජන් ඉවත් වෙන්නේ කාබන් මත ඉලෙක්ට්‍රෝන යුගල ඉතිරි කරලා. මේ නිසා විද්‍යුත් ඍණතාවයෙන් වැඩි බ්‍රෝමින් පරමාණුවට පුළුවන් වෙනවා බ්‍රෝමයිඩ් අයනය ලෙස සංයෝගයෙන් ඉවත් වෙන්න. මෙහි හැලජන් බැඳි යාබද කාබන් පරමාණු කිහිපයකට අසමාන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් තියෙනවා නම් හයිඩ්‍රජන් අඩු ස්ථානයෙන් හයිඩ්‍රජන් ඉවත්වීමට වැඩි නැඹුරුතාවක් දක්වනවා. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ ඇල්කිල් හේලයිඩවල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ගැන සාකච්ඡා කරන්න.
නියක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක කාබන් හැලජන් බන්ධනය බිඳීම සහ නියක්ලියෝෆයිලය සමග නව බන්ධනය සෑදීම එක පියවරකින් සිදුවෙනවා නම් අපි ඒකට තනි පියවර නියක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් කියනවා. හැබැයි කාබන් හැලජන් බන්ධනය බිඳුනට පස්සේ නියක්ලියෝෆයිලය සමග නව බන්ධනය සෑදෙනවා නම් ඒක පියවර දෙකක ප්‍රතික්‍රියාවක්. ඒක මේ සංයෝගයේ කාබන් පරමාණුව ඉලෙක්ට්‍රෝෆයිලයක් වෙනවා. මොකද ඒකට බන්ධනය වෙලා තියෙන අයඩින් පරමාණුව ඉලෙක්ට්‍රෝන වලාව තමන් දෙසට ඇදගන්නවා. දෙක, මේ නිසා කාබන් පරමාණුවේ ඇතිවෙන කුඩා ධන ආරෝපණයට නියුක්ලියෝෆයිලයක් වෙන හයිඩ්‍රොක්සිල් අයනය ආකර්ෂණය වෙනවා. නමුත් ඔයාලා දන්නවා කාබන් වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල 4කට වඩා තියෙන්න බෑ. 3, ඒක නිසා කාබන් ඔක්සිජන් බන්ධනය හැදෙද්දී කාබන් අයඩින් බන්ධනය බිඳෙනවා. 4, එතකොට අයඩින් පරමාණුව අයඩයිඩ් අයනය ලෙස ඉවත් වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේක අතරමැදි සංයෝග නැති තනි පියවර ප්‍රතික්‍රියාවක්. අපි දැන් ඇල්කිල් හේලයිඩ වල පියවර දෙකේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ගැන සාකච්ඡා කරමු. බලන්න, මේ ප්‍රතික්‍රියාවේ නියුක්ලියෝෆයිලය ලෙස ක්‍රියා කරන්නේ මෙතනෝල්. මෙය දුර්වල නියුක්ලියෝෆයිලයක්. ඒ වගේම තමයි 2-bromo 2-methyl-propane කියන්නේ තෘතීක ඇල්කිල් හේලයිඩයක්. මේ කරුණු දෙකේ වැදගත්කම ඔයාලට ඊළඟ කොටසේදී පැහැදිලි වෙයි. මේ ප්‍රතික්‍රියාවේ පළමු පියවර වෙන්නේ බ්‍රෝමීන් පරමාණුව බ්‍රෝමයිඩ් අයනය ලෙස ඉවත් වෙලා කාබෝ කැටායනය හැදෙන එක. මෙහෙම හැදෙන තෘතීක කාබෝ කැටායනය ඉතාම ස්ථායි අතරමැදියක් ලෙස ක්‍රියා කරනවා. ඊට පස්සේ දෙවැනි පියවර ලෙස මේ කාබෝ කැටායනයට නියුක්ලියෝෆයිලය ආකර්ෂණය වෙලා බන්ධනයක් හදනවා. පළවෙනි පියවරට සාපේක්ෂව මේ දෙවැනි පියවර ඉතා වේගයෙන් සිදුවෙනවා. හරි, එහෙනම් අපි දැන් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ගැන සාකච්ඡා කළානේ. ඒත් ඔයාට කියන්න පුළුවන්ද මේ ආදේශ ප්‍රතික්‍රියා තනි පියවරින් වෙන්නේ මොන වෙලාවේද, පියවර දෙකකින් වෙන්නේ මොන වෙලාවේද කියලා? අපි ඒක තීරණය කරන්නේ මෙන්න මෙහෙම. අපි ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක කාබෝ කැටායනවල ස්ථායීතාව සලකමුකෝ. ප්‍රාථමික සිට තෘතීක දක්වා ඇල්කිල් කාණ්ඩවලින් ඇති කරන ඉලෙක්ට්‍රෝන විකර්ෂණ ආචරණය වැඩි වෙනවා. එතකොට කාබන් මත ධන ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අඩු වෙලා අයනේ ස්ථායීතාව වැඩි වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති තෘතීක ඇල්කිල් හේලයිඩවල කාබෝ කැටායන ඉතා ස්ථායී නිසා ඒවා පියවර දෙකේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු කරනවා කියලා. එතකොට ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ වලට ස්ථායි කාබෝ කැටායන හදන්න බැරි නිසා ඒවා තනි පියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු කරනවා. නමුත් අපට ද්විතීක ඇල්කිල් හේලයිඩ වල ප්‍රතික්‍රියා මාර්ග තීරණය කරන්න වෙන්නේ ප්‍රතික්‍රියා තත්ත්ව මත. හරි, අපි දැන් මේ කොටසින් අධ්‍යයනය කරන්න යන්නේ ඇල්කිල් හේලයිඩ වල ප්‍රධාන ප්‍රතික්‍රියා කිහිපයක්. ඔයාලට මතක ඇති මේ තිරේ දිස්වන ප්‍රතික්‍රියාව තනි පියවර ප්‍රතික්‍රියාවක් කියලා අපි ඉගෙන ගත්තා. මේ ජල විච්ඡේදන ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයේ සැලකුවොත් ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක ඉඳන් තෘතීක ඇල්කිල් හේලයිඩයක් දක්වා යනකොට ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි හැලජන් පරමාණුව ක්ලෝරින් ඉඳන් අයඩින් දක්වා යද්දී ජල විච්ඡේදන ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මේ අවස්ථා දෙකේදීම ශීඝ්‍රතා වැඩිවීමට හේතුව තමයි බන්ධන බිඳීමේ එන්තැල්පිය ජල විච්ඡේදන ක්‍රියාවලියේ ශීඝ්‍රතාව වැඩි වෙන අතට අඩුවීම. ඇල්කිල් හේලයිඩ මධ්‍යසාරීය මාධ්‍යක සයිනයිඩ් අයන සමග පියවර දෙකේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවකට ලක් වෙනවා. ඔයාලට මේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය දැන් තිරේ දිස්වෙනවා ඇති. මේ ප්‍රතික්‍රියාවෙන් අපට අදාළ සංයෝගයේ කාබන් පරමාණු ගණන එකකින් වැඩි කරගන්න පුළුවන්. බලන්න, දැන් තිරේ දිස්වෙන්නේ මේ ප්‍රතික්‍රියාවෙන් සෑදෙන සංයෝගය යොදාගෙන තවදුරටත්
කාබනික පරිවර්තන කළ හැකි ආකාරයයි. අපි දැන් කතා කරන්න යන්නේ ඇල්කිල් හේලයිඩ යොදාගෙන ඊතර් ලබා ගන්න ආකාරය. බලන්න මේ අවස්ථාවේ නියුක්ලියෝෆයිලය ලෙස ක්‍රියා කරන්නේ ඇල්කොහොලේ ලවණය. අපි දැන් බලමු ඇල්කිල් හේලයිඩ සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා. අපට එක බ්‍රෝමෝ ඊතේන් මධ්‍යසාරයේ සාන්ද්‍ර ඇමෝනියා සමග රත් කිරීමෙන් ඉතිල් ඇමයින, ඒ කියන්නේ ප්‍රාථමික ඇමයිනයක් නිපදව ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතික්‍රියාව මෙතනින් නවතින්නේ නැහැ. නිපදවුණු ඉතිල් ඇමයින එක බ්‍රෝමෝ ඊතේන් සමග නැවත නැවත ප්‍රතික්‍රියා කරලා ද්විතීක තෘතීක ඇමයිනද චතුර්ථක ඇමෝනියම් ලවණයද නිපදවනවා. අපි ඇල්කිල් හේලයිඩ වියලි ඊතර් මාධ්‍යයේදී මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් ග්‍රිනාඩ් ප්‍රතිකාරකය නිපදවනවා. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ජලය සමග ප්‍රතික්‍රියා කරන නිසා මාධ්‍ය වියලි විය යුතුයි. මෙහි ඊතර් හැලජන සංයෝගය දිය කිරීමටත් සෑදෙන ග්‍රිනාඩ් ප්‍රතිකාරක ස්ථායිව තබා ගැනීමටත් වැදගත් වෙනවා. ඔයාලට දැන් තිරේ දිස්වෙන්නේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ද්‍රවීකරණය වන ආකාරයයි. මේ අවස්ථාවේ හැදෙන කාබෝ ඇනායනය භෂ්මයක් ලෙසත් නියුක්ලියෝෆයිලයක් ලෙසත් ක්‍රියා කරනවා. අපි මුලින්ම සලකමු ග්‍රිනාඩ් ප්‍රතිකාරකය යොදාගෙන හයිඩ්‍රෝකාබන් ලබාගන්නේ කොහොමද කියලා. තිරයේ දිස්වන ආකාරයට අපිට ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ අඩංගු කාබන් සංඛ්‍යාවම ඇති හයිඩ්‍රෝකාබන් නිපදවීමට එම ප්‍රතිකාරකය H ධන අයන සැපයේ හැකි ද්‍රව්‍යයක් සමග ප්‍රතික්‍රියා කළ යුතුයි. තව ග්‍රිනාඩ් ප්‍රතිකාරකය යොදාගෙන ඇල්කොහොල් නිපදවීමටත් පුළුවන්. ෆෝමල්ඩිහයිඩ් සමග ප්‍රාථමික ඇල්කොහොල්ද, වෙනත් ඇල්ඩිහයිඩ් සමග ද්විතීක ඇල්කොහොල්ද, කීටෝන් සමග තෘතීක ඇල්කොහොල්ද නිපදවන්න පුළුවන්. අනිත් විශේෂ කාරණය තමයි ඇරිල් හේලයිඩ ඇල්කිල් හේලයිඩ වල ප්‍රතික්‍රියා නොපෙන්නුවත් එය ඇල්කිල් හේලයිඩ වගේම ග්‍රිනාඩ් ප්‍රතිකාරකය නිපදවන්න යොදා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු හේලයිඩ පරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා. මේ පරීක්ෂණයේදී අපි සිල්වර් නයිට්‍රේට් සහ ඇමෝනියා ද්‍රාවණයක් යොදා ගන්නවා හේලයිඩ අයන හඳුනා ගන්න. දැන් ඔයාලට තිරේ දිස්වෙන්නේ මේ පරීක්ෂණයේදී සිදුවිය හැකි ප්‍රතික්‍රියා. ඔයාලට තේරෙනවා ඇති ෆ්ලෝරයිඩ් අයන හැර වෙන හේලයිඩ අයනයක් තියෙනවා නම් අවක්ෂේපයක් ඇති වෙන්න ඕනේ කියලා. සිල්වර් ක්ලෝරයිඩ් කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. හැබැයි සිල්වර් බ්‍රෝමයිඩ් සහ සිල්වර් අයඩයිඩ් දෙකම කහ පාටට හුරු නිසා වෙන් කරලා හඳුන ගන්න ටිකක් අපහසුයි. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් ඇල්කිල් හේලයිඩ වල හේලයිඩ් කාණ්ඩය අයනීකරණය වෙලා නැහැ කියන එක. මේ නිසා මේ පරීක්ෂණය කරන්න කලින් හේලයිඩ් අයන වෙන් කරගන්න එක අනිවාර්යෙන් කරන්න වෙනවා. ඒ නිසා පරීක්ෂණය පටන් ගන්න කලින් අදාළ ඇල්කිල් හේලයිඩය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක රත් කරන එක අනිවාර්ය වෙනවා. එහෙම නොකරොත් මේ පරීක්ෂණය කරන එකේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. දැන් ඔයාලට තිරේ දිස්වෙන්නේ අපි මේ ඒකකයේදී සාකච්ඡා කරපු ප්‍රතික්‍රියා සහ ඇල්කිල් හේලයිඩ නිපදවීමේ ක්‍රමයි. මේ ප්‍රතික්‍රියා සහ නිපදවීමේ ක්‍රම මතකයේ තියාගන්න එක කාබනික පරිවර්තන අභ්‍යාස නිවරදිව කරන්න ඉතාමත් වැදගත් වෙනවා. ඒක නිසා මේ සාරාංශයට ඔයාලගේ අනිවාර්ය අවධානය යොමු කරන්න. අපි මෙතෙක් වෙලා ඉගෙනගත්ත දේවල් ඔයාලට තේරුම් ගියාද කියලා බලන්න මේ පරිවර්තන කිහිපය කරලා බලන්නකෝ. එක් එක් ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රතිකාරක සහ ප්‍රතිඵල නිවරදි තැනට යොදලා තහවුරු කරන්න යන බටන් එක මත ක්ලික් කරලා නිවරදි පිළිතුර බලාගන්න ඔයාලට පුළුවන්.
බලන්න මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඔයාලට පුළුවන්ද කියලා. පිළිතුර කියන බටන් එක මත ක්ලික් කරලා ඔයාලගේ පිළිතුර නිවැරදිද කියලා බලාගන්න පුළුවන්. එත් සමගම ඇල්කිල් හේලයිඩ් කියන පාඩම මෙතනින් නිමා වෙනවා. ඒ වගේම රසවත් පාඩමකින් නැවත ඔබ මුණ ගැසෙනතුරු ඔබට සුබ දවසක්.